මම සංජය මහවත්ත සභාපති මගින රට සංවිධානය අද දවසේදී අපි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ආවේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව නැති කරලා දාන්න. මොකද වර්ෂ ගණනාවක්ම බැලුවට පස්සේ මේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි. හැබැයි රජයේ දේපළ වලින් වැඩිම දේපළ සංඛ්‍යාවක් තියෙන මේ දුම්රිය දෙපාර්තමේන්තුවට. මම දන්නේ හැමතිතුමා හැමදාම නිදාගෙන ඉන්නවා කවදාවත් මේක ලාභ ලබන තත්ත්වයට පත් වෙලා නැහැ. හැබැයි අපි දැන් ඉදිරියේදී මේක ලාභ ලබන තත්ත්වයට පත් කරනවා දුම්රිය දෙපාර්තමේන්තුව. ඒ පත් කරන්නේ කොහමද? අපි දන්නවා දෙහිවල ගල්කිස්ස ඒ වගේම මේ මුහුදු තීරයේ කොච්චර ඉඩම් ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුවට තියෙනවද කියලා. දෙයනේ මේ ඉඩම් ප්‍රමාණයේ තියෙන හෝටල් 56ක් තියෙනවා. අපි කවුන්ට් කරලා බැලුවා හෝටල් 56ක් තියෙනවා. මේ 56ේ ආදායම නිසිලස දුම්රිය දෙපාර්තමේන්තුවට එනවනම් ඒ විතරක් නෙමෙයි ලංකාව පුරාම මේ දුම්රිය දෙපාර්තමේන්තුවට තියෙන ඉඩම් වල ඒ බදු හෝ ඒ අයිතිවාසිකම් තියෙන ඒ මුදල් ඒ එකතු කරන මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට එනවනම් ඒ මුදල් වලින්ම මේ දෙපාර්තමේන්තුව කරගෙන යන්න පුළුවන් පාඩු ලබන්න විදිහක් නැහැ. එහෙමනම් අද දවසේදී 2016 අංක 12 දන්න තොරතුරු දැනගැනීමේ පනත හරහා අපි ඉල්ලීම් කරනවා මේ දෙහිවල ගල්කෙස වැල්ලවත්ත ප්‍රමාණය කොතරම් හෝටල් ප්‍රමාණයක් මේ බදු ගෙවනවාද. එතකොට අපි පහුගිය දවස්වල දැක්ක මේ නීති විරෝධී හෝටලයක් කියලා මේ සෝල් බීච් හෝටලේ කඩලා ඊට පස්සේ එතන ලොකු නෙයියාඩමක් නැටුවා මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. එතකොට මේ පොලිසියත් මේකට ආවඩලා මේ කප්පම් ගැනීමකට යටත් වෙලා මේ බදු එකතු කරන නිලධාරීන් තමයි මේ කප්පම් සඳහා යොමුවන්නේ. එතකොට මේ අපිට කප්පම කිව්වොත් බදුත් එපා මොකොත් එපා ඔය රිසි විදියට කරගෙන යන්න. හැබැයි කප්පම් නැත්නම් බදු ගෙවලා තිබ්බත් ඕගොල්ලන්ට අපේ ඉඩම්වල මේ රිසි රිසි විදියට කරගෙන යන්න බෑ කියන මතය තමයි මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් හිටියේ. ඒක හින්දා තමයි මේ රටට මේ විදියට කෙල වෙලා තියෙන්නේ. එහෙමනම් අපි අද දවසේදී ගිහිල්ලා ඉල්ලනවා මේ හෝටල් මොනවාද? ප්‍රභූවරයන්ගේ හෝටල් වලින් බදු ගෙවනවාද? මේ අවඩ තියෙන හෝටල් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? බදු අය කරගැනීමේ ක්‍රමවේදය මොකක්ද කියලා සියලුම තොරතුරු අපි ඉල්ලලා තියෙන්නේ. දින 14ක් ඇතුළත කරුණාකරලා මේක ලබා දෙන්න. මේක ලබා දුන්නේ නැති වුණොත් අපිට පැමිණිලි කරන්න සිද්ධ වෙනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ තියෙන තොරතුරු දැනගැනීමේ කොමිසමට. එහෙම වුණොත් එහෙනම් මේගොල්ලෝ හිරේ යනවා. මේ තොරතුරු දුන්නේ නැත්නම් ඉතින් අපි අද දවසේදී ඉල්ලනවා. ඒ වගේම අධිකරණ අමාත්‍යවරයාගෙනුත් ඉල්ලන්න දෙයක් තියෙනවා. මේ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක මේ පොලිසිය එකතු වෙලා මේ හෝටල් කඩා බිද දමන්න ඒ වගේ නිකන් අර නීති විරෝධී වැඩ කරන්න පෙළඹලා තියෙනවා. නීති විරෝධී වත්කම් මේකකේ උපදෙස් දෙනවා නීති විරෝධී වැඩ කරන්න. අධිකරණයේ නියෝගයක් ගන්න නැතුව මිස මේ තියෙන දේපලක් පුද්ගලයෙකුගේ දේපලක් කිසිම විදියකට කල්ලා බිඳලා දාන්න බෑ. ඒක මේ රටේ අයිතියක් නෑ. ඉතින් අපි දැක්කා තව මොරටුවේ දේපල ඉඩම් වගේක් කඩා බිඳලා දානවා. මේ ලෝකෙ කොහෙවත් වෙන්නේ නැති වැඩ. මම මේවා දැක්කේ ලංකාවේ විතරයි. මම රටවල් 10කයි විතර තියෙනවා. එක රටකවත් මේ විදියේ අසික්කිත වැඩ දැකලා නෑ. ඉතින් ඒක නිසාම තමයි අද දුම්රිය දෙපාර්තමේන්තුවට ඇවිල්ලා මේ තොරතුරු ඉල්ලන්නේ. මේ තොරතුරු අනුව ඉදිරියේදී සිවිල් ක්‍රියාකාරකයන් විදියට මේ රජයට බදු මුදල් එකතු කරන්න ආදායම එකතු කරන්න නීති විරෝධී වැඩ නතර කරන්න පුළුවන් හැකි උපරිම උත්සාහයක් ගන්නවා අධිකරණ අමාත්‍යතුමනි ඔබතුමාත් සහයෝගය දක්වන්න ඔබතුමා මේ නියෝග ලබා දෙන්න මේ දේපල ආරක්ෂා කරගන්න සිවිල් ක්‍රියාකාරිකයන් විදියට අපි කරන්න පුළුවන් හැමදේම නීත්‍යානුකූලව කරනවා කියන එකත් මේ අවස්ථාවේ අපි කියා සිටිනවා.